නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේ ඉතර දස්සනේන සුසඤ්ඤතානං හි ව්‍යඤ්ජනේන අසඤ්ඤතා ලෝකමිමං චරಂತಿ පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝව ලෝහඩ්ඩමාසෝව සුවන්න චන්නෝ චරಂತಿ ඒකේ පරිවාර චන්නා අන්තෝ අසුද්ධා බහිසෝභමානාති සද්ධාවන්ත පින්නතුනි, අදත් බෞද්ධ ආරූප වාහිනී නාලිකාවෙන් ගුවන්විදුලි නාලිකාවෙන් විකාශනය වන සූත්‍ර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට හැමදෙනාම සූදානම් වෙන්නේ. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ වැලිමඩ අම්පිටිතැන්න පදිංචි WMBJ හේරත් විශ්‍රාමික ගුරු මාතාව ඇතුළු පින්වත් පිරිස විසින්. සියලු දෙනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීමේ ධර්ම දාන කුසල චේතනාව මූලික කරගෙන අද මේ සදහැවත් පින්වතුන් විසින් සදහැසිතින් මෙහි දායකත්වයේ දරනවා. අද සූත්‍ර දේශනාවට නියමිතව තියෙන්නේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ අපුත්තක වර්ගයේහි පළමු සූත්‍ර දේශනාව වන සත්ත ජටිල සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතු ප්‍රාසාදයේහි වැඩ සිටින සමයක, ඒ කියන්නේ විසාකා මහෝපාසිකාව විසින් ඉදි කරලා තථාගතයන් වහන්සේට සදහැසිතින් පූජා කරපු ඒ විහාර මන්දිරයේහි තථාගතයන් වහන්සේ වැඩ සිටි අවධියක උන්වහන්සේ දිනක් සවස් යාමේ ඵල සමවතින් නැගී හිට විහාරයේහි එලිමහනට වෙලා සුවසේ වැඩ සිටියා. ඒ අවස්ථාවේදී කොසල් මහරජුරෝ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණියා. කොසල් රජුරුවන්ගේ සිරිතක් තිබුණා, දවසට වරක් දෙකක් අනිවාර්යයෙන්ම තථාගතයන් වහන්සේ දකින්නට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ රාජ කුලයේහි උපන් කෙනෙක්, තමනුත් රාජ කුලයේහි උපන් කෙනෙක්. තථාගතයන් වහන්සේ සහ තමන් සම වයස්වල ඉන්න අය, ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ඒ බුද්ධත්වයේ තුලින් ධර්ම සුකුමාලයි, තමන් රාජ සුකුමාලයි, මේ ආදී වශයෙන් විවිධ පැතිවලින් තමනුත් තථාගතයන් වහන්සේත් සංසන්දනය කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේට සමීපචාරීව හැසිරෙන්නට ප්‍රියමනාප බවක් කොසල් රජුරුව තුල තිබුණා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල කොසල් රජුරුවන්ට විවිධ දහම් කරුණු දේශනා කරලා තියෙනවා. ඒවා අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ හෝසල සංයුත්තේ හැටියට වෙනම වෙන් කරලත් දක්වලා තියෙනවා. තවත් බොහෝ තැන්වල දැක්වෙනවා. නමුත් කොසල් රජුරෝ එතරම්ම ඥානවන්තවම තියුණු නුවණකින් කටයුතු කරපු කෙනෙක් හැටියට නෙමෙයි ඒ දහම් ඉතිහාසයේ සඳහන් වෙන්නේ. නමුත් යම් යම් කරුණු පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් විටින් විට විමසලත් තියෙනවා. බුදුරජාණන් වහන්සේත් යම් යම් ගැඹුරු දහම් කරුණු, සරල දහම් කරුණු, රාජ්‍ය පරිපාලනයේ සම්බන්ධව වගේම දෛනික ජීවිතයේ ගුණාත්මක කරගන්නට අවශ්‍ය බොහෝ කරුණු කොසල් රජුරවන්ට දේශනා කරලා තියෙනවා. මේ කියන දිනෙහි කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේ එලිමහනෙහි වැඩ ඉන්නකොට
උන්වහන්සේ සමීපයට ගිහිල්ලා වැඳ නමස්කාර කරලා පසෙකින් වාඩි වෙලා සතුටු සාමීචියේ කතා කරමින් හිටියා. මෙහෙම ඉන්නකොට ඒ තත්භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි විහාරස්ථානයේට ආසන්න මාර්ගයේ ජටිලයෝ 7 දෙනෙකුත් නිගණ්ඨයෝ 7 දෙනෙකුත් ආජීවකයෝ 7 දෙනෙකුත් ඒ වගේම පරිබ්‍රාජකයෝ 7 දෙනෙකුත් කියන මේ පිරිසක් ඒ මාර්ගයේ බොහෝම සංයමයෙන් දමණයෙන් බිම් බලාගෙන බොහෝම තැම්පත් ස්වභාවයෙන් එක පෙළට ගමන් ගන්නවා රජ්ජුරුව දුටුවා. දැකලා රජ්ජුරුව ඉක්මනින් නැගිටලා ඒ පැත්තට හැරිලා දකුණු දනහිස බිම ඇනගෙන ඇඳිලි බැඳ වැඳගෙන ස්වාමීනි මම කොසල් මහරජ්ජුරුව ස්වාමීනි මම කොසල් රජ්ජුරුව කියලා තුන් පාරක් Tamanගේ නම ප්‍රකාශ කළා. නම ප්‍රකාශ කරලා নমස්කාර කරලා ආපහු ඇවිත් බුදුහාමුදුරුව වැඩ ඉන්න තැනින් වාඩි වුණා. වාඩි වෙලා කොසල් රජ්ජුරුව කියනවා ස්වාමීනි මේ ලෝකේහි යම්කිසි රහතුන් ඉන්නවනම් එහෙම නැත්නම් ඒ රහත් මගට යොමු වෙච්ච අය ඉන්නවනම් ස්වාමීනි මේ ගිය පිරිසත් ඒ අතර ගැනෙන පිරිසක් එක්කෝ යයි රහත් වෙලා එහෙම නැත්නම් රහත් මගට යොමු වෙලා අන්න ඒ වගේ පිරිසිදු චර්යාවක් ඇති උසස් චරණයක් ඇති උසස් ප්‍රතිපදාවක් ඇති පිරිසක් තමයි ඒ ගියේ කියලා බුදුහාමුදුරුවෝ ඉදිරියේ ප්‍රකාශ කළා. හරියටම අර ජනවහරේ තියෙන්නේ ගහ දන්නා අයට කොළ කඩා පාන්නට එපා කියනාසේ දැන් රජ්ජුරුව මේ ගැඹුරු ඥානයන් පිළිබඳව ප්‍රතිපදාවේ ගැඹුර පිළිබඳව පුද්ගල ස්වභාවයන් පිළිබඳව මේ මවාපාන්නට හදන්නේ සියල්ල දත් සර්වඥන් වහන්සේ ඉදිරිපිට. බුදුරජාණන් වහන්සේ මේ කාරණය අහලා දේශනා කරනවා මහරජ ඔබ වගේ ගිහිවත් අඳින සුදුවත් අඳින කසීසලු පෙරවන ඒ වගේම නිතර සුවඳ මල්දම් දරන ඒ වගේම රන් රිදී මසුකහවණු දරන ඒ වගේම භාර්යාවන් පිරිවරාගෙන කම්සප විඳිමින් ජීවත් වෙන රාජ්‍ය විචාරණ කාර්ය බහුල මෙබඳු පුද්ගලයෙක් විසින් කොහොමද මේ රහතුන්ය මේ රහත් මගට පිළිපන් අය මෙහෙම කියලා කොහොමද තීරණය කරන්නේ? මහරජතුමනි, පුද්ගලයෙකුගේ ඇතුළත හඳුනා ගැනීම ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. මහරජතුමනි, යම් කිසි කෙනෙකුගේ සීලය හඳුනා ගන්නට ඕන නම් දීර්ඝ කාලයක් ඒ තැනැත්තා ඇසුරු කළ යුතුය. සංවාසේනකෝ මහරජ සීලං වේදි තබ්බං. මහරජතුමනි, යමෙකුගේ සිල්වත්කම් ගුණවත්කම් හැදිච්චකම් සංයමයේ දමනේ හඳුනා ගන්න ඕන නම් මේ පිටින් බලපු ප්‍රමාණයට ඒව හඳුනන්න පුළුවන් කමක් නැහැ. ඒ තැනැත්තාව දීර්ඝ කාලයක් ඇසුරු කරන්නට ඕන. ඒ වගේම අඥාන විදිහට ඇසුරු කරලා තේරුමකුත් නැහැ. බොහොම ඥානවන්ත විදිහට අවදි වූ මනසින් ඇසුරු කරන්න ඕන. ඒ වගේම කෙටි කාලයක් ඇසුරු කරලත් හරියන්නේ නැහැ. දීර්ඝ කාලයක් ඇසුරු කරන්නට ඕන. එනිසා මහරජතුමනි කෙනෙකුගේ සීලය හඳුනා ගන්න එහෙම ලේසියෙන් පාසුවෙන් පුළුවන් කමක් නැහැ. ඒ වගේම යම්කිසි කෙනෙකුගේ සුචි බව එහෙම නැත්නම් පිරිසුදු බව යම් කෙනෙකුට හඳුනා ගන්නට ඕන නම් ඒ පුද්ගලයා සමග විටින් විට කතා බහ කරලා ඒ කතා කරන කතා ස්වභාවයෙන් විවාහාරයෙන් තමයි ඒ තැනැත්තාගේ සීලය හඳුනා ගන්න ඕන. එහෙම නැතුව මේ ආවට ගියාට මේ තැනැත්තා බොහොම පිරිසුදු කෙනෙක් හොඳ පිරිසුදු චර්යා ඇති කෙනෙක් එහෙම කියලා කියන්න පුළුවන් කමක් නැහැ. දීර්ඝ කාලයක් ඒ තැනැත්තා සමග විටින් විට කතා බහ කරමින් ඇසුරු කරනවා. ඒත් හැබැයි නුවණ නැති කෙනෙකුට නම් හඳුනා ගන්න බෑ. නුවණ ඇති කෙනෙකුටම පමණයි හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම කෙටි කලකින් හඳුනා ගන්නටත් බෑ. දීර්ඝ කාලයක් ඒ ඇසුර පවත්වාගෙන ගියොත් තමයි හඳුනා ගන්නට වෙන්නේ. එනිසා මහරජතුමනි කෙනෙකුගේ පිරිසිදු බව දැනගන්නට වෙන්නේ කතා විවාහාරයෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආපදාසු මහරජ තාම වේදිතබ්බ. මහරජතුමනි කෙනෙකුගේ මානසික ශක්තිය, ඥාන ශක්තිය, චිත්ත ශක්තිය හඳුනගන්න ඕන නම් කෙනෙකුට කරදරයක් වෙච්ච වෙලාවක විපතක් වෙච්ච වෙලාවක තමයි ඒක හඳුනන්න පුළුවන්. මේ දැක්ක දුටු පමණින් මේ තැනැත්තා බොහෝම ඥානවන්තයෙක්, තීක්ෂණ නුවණක් ඇති කෙනෙක්, හොඳ චිත්ත ශක්තියක්, හොඳ ආත්ම ශක්තියක් ඇති කෙනෙක් කියලා එහෙම තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තැනැත්තාගේ ඥාන ශක්තිය, ඒ තැනැත්තාගේ ආත්ම ශක්තිය, ඒ තැනැත්තාගේ චිත්ත ශක්තිය හඳුනා ගන්නට නම්
කරදර දුක් විපත් පැමිණිච්ච අවස්ථාවක තමයි ඇත්තටම ඥානවන්තද ඇත්තටම චිත්ත ශක්තිය තියද ඇත්තටම මේ දහම අවංකව පුහුණු කරලා තියනවද හැබෑවටම මානසික ශක්තියක් ගොඩනගාගෙන තියනවද කියලා මන බලන්නට පුළුවන් වෙන්නේ ඊළඟට හතරවෙනි කාරණේ බුදුහාමුදුරෝ දේශනා කරනවා සාකච්ඡායකෝ මහරජ පඤ්ඤා වේදිතබ්බ මහරජතුමනේ කෙනෙකුගේ ප්‍රඥාව හඳුනා ගන්නට ඕන නම් ප්‍රඥාවෙන් ලෝකයේ විචක්ෂණව දකින ආකාරය හේතුව ඵලය ප්‍රත්‍යක්ෂ කරන ආකාරය කර්මයේ කර්ම විපාකය කුසලයේ අකුසලයේ හොඳ නරක යහපත අයහපත ලෝකයේ මේ සංස්කාර ධර්මයන්ගේ තතු නියමාකාරයෙන් දකිනවාද නැද්ද හඳුනාගෙන තියද නැද්ද කියලා තෝරා බේරා ගන්නට ඕන නම් ඒ තැනැත්තා සමග දිගු කලක් සාකච්ඡා කරන්නට වෙනවා. ඒත් නුවණ නැති කෙනෙකුට නම් හඳුනාගන්න බෑ. හොඳට නුවණින් යුක්තව සිහි කල්පනාවෙන් ඇසුරු කළොත් නම් හඳුනාගන්න පුළුවන්. හැබැයි ඒත් කෙටි කලකින් නම් බෑ. දීර්ඝ කාලයක් එසේ විටින් විට සාකච්ඡා කරමින් ඇසුරු කරන්නට වෙනවා. මේ විදිහට කොසල් රජුරුවන්ට බුදුහාමුදුරුව දේශනා කරනවා මහරජතුමනි දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙන් සීලය හඳුනා ගන්නට ඕන කතා විවාහාරයෙන් පුද්ගලයාගේ පාරිශුද්ධත්වය දැන ගන්නට ඕන ඒ වගේම විපත් කරදර පැමිණෙන අවස්ථාවවලදී ඒ පුද්ගලයාගේ චිත්ත ශක්තිය ඥාන ශක්තිය හඳුනා ගන්නට ඕන ඒ වගේම සාකච්ඡාවෙන් ප්‍රඥාව වටහා ගන්නට ඕන හැබැයි මේක අඥානෙකුට කරන්න බෑ ඥානවන්තයෙකුට පමණයි කෙටි කලකින් කරන්නට බෑ දිගු කලකින් පමණයි එනිසා මහරජතුමනි මේ දැක්ක දුටු පමණින් ඈත තියා වැඳ නමස්කාර කරලා ඔබ කොහොමද කියන්නේ ඒ ගිය අය රහත් කියලා ඔබ කොහොමද කියන්නේ ඒගොල්ලෝ රහත් මගට පිළිපන්න කියලා ඒ නිසා මහරජ නුඹ වගේ ගිහි සැප විඳින කම් සැප විඳින සුවඳ විලවුන් දරන රන් රෙදි මසු කහවණු ඇසුරු කරන මේ කාමභෝගී ජීවිතයක් පවත්වන ගිහියෙකුට ලෝකයේ පුද්ගලයන්ගේ ස්වභාවය හඳුනා ගැනීම පහසු නැහැ කියලා අපි ඔය මාතෘකා කළ ගාථා ධර්මයේ දේශනා කළා. ඒ කුමක්ද? නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේ ඉත්තර දස්සනේන සුසඤ්ඤතානන්හි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝකමිමං චරන්ති. මහරජතුමනි මේ ලෝකේහි පුද්ගලයෙක් පුරුෂයෙක් බාහිරින් බැලූ බැල්මට දැක්ක දුටු පමණින් හැඩරුවෙන් හැසිරෙන හැටියෙන් එහෙම හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. නවන්න රූපේන නරෝ සුජානෝ මේ මිනිස්ස නැමැති සත්වයා එහෙම මේ මතු පිටින් බලලා අල්ලලා ඔබලා hina වෙලා එහෙම තේරුම් ගන්නට පුළුවන් සත්වයෙක් නෙමෙයි. නවිස්සසේ ඉතර දස්සනේන මේ දැක්ක දුටු පමණින් විශ්වාස කරන්න යන්න එපා. ඇයි සුසඤ්ඤතානං හි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝකමිමං චරන්ති මහරජතුමනි බොහෝම සංයමයටපත් වෙච්ච දමණයටපත් වෙච්ච සිල්වත් ගුණවත් රහත් උතුමන් වගේ රඟපාන අය මේ ලෝකේ ඉන්නවා රහතුන් වගේ රඟපානවා සෝවාන් වෙලා වගේ රඟපානවා ධාන තියනවා වගේ රඟපානවා බුදු වෙලා වගේ රඟපානවා එහෙමයි මේ ලෝකේ ඉන්නවා ඒ නිසා මේ දැක්ක දුටු පමණින් කිව්ව පමණින් මං බුදු වෙලා කිව්ව පමණින් මං රහත් වෙලා කිව්ව පමණින් මං සෝවාන් වෙලා මට ධාන තියෙනවා එහෙම කිව්ව පමණින් පුද්ගලයෝ හඳුනා ගන්නට පිළිගන්නට එපා දැක්ක දුටු මාත්‍රයෙන් විශ්වාස කරන්නට එපා පුද්ගල ස්වභාවය තේරුම් ගන්නට බොහෝ කාලයක් වෙහෙසෙන්නට වෙනවා ඒත් නුවණැති කෙනෙකුන් විසින් පමණයි නුවණ මද කෙනෙක් විසින් මේවා තීරණය කරන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා රහතුන් වගේ බුදුවරු වගේ පසේ බුදුවරු වගේ ධානලාභීන් වගේ සිල්වතුන් ගුණවතුන් වගේ මේ ලෝකයේ හැසිරිලා රඟපාලා ලෝකේ රවට්ටන මිනිස්සු ඕන තරම් ඉන්නවා සුසඤ්ඤතානංහි ව්‍යංජනේන ව්‍යංජන කියලා කියන්නේ බාහිරින් හඳුනා ගන්න ලක්ෂණ සුසඤ්ඤතෝ සිල්වතුන් හඳුනා ගන්න ලක්ෂණ මොනවද? ඒ වගේ ලක්ෂණ තමන්ට ආරූඪ කරගෙන ආරෝපණය කරගෙන අසඤ්ඤතා ලෝකමිමං චරන්ති. සිල්වත් නැති, ගුණවත් නැති, කෙලෙස් බහුල පුද්ගලයෝ මේ ලෝකයේ හැසිරෙනවා. රඟපානවා. බුදුහාමුදුරුව උපමාවක් දේශනා කරනවා පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝව. හරියට කුණ්ඩලාභරණයක් වගේ ඒ වගේ හදලා තියෙන මැටි කුණ්ඩලාභරණයක් කුණ්ඩලාභරණ කියලා කියන්නේ කනේ එල්ලන ආභරණය. ඉස්සර කාලේ
ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ඒ වගේ කනේ ආභරණ පළඳිනවා. අද කාලේ කාන්තාව පළඳිනවා, පුරුෂයෝ අද කාලේ එතරම් පළඳින්නේ නැහැ. හැබැයි මෑත යුගයේ එක්තරා ස්වභාවයකින් නැවතත් පුරුෂයෝත් එහෙම ඒවා පළඳින්නට එක්තරා ආකාරයකින් හුරුවක් සමාජයේ පෙනෙන්නට තියෙනවා. ඉතින් ඒක අර අතීතයේ පළඳුවා වගේ ගෞරවණීය ආකාරයකින් කරන දෙයක් නෙවෙයි, වෙනත් වෙනත් ආකල්ප මත කරන දෙයක් බව තමයි සමාජය දිහා බැලුවම පේන්නේ. හැබැයි කාන්තාව අදටත් චාරිත්‍රයක් හැටියට ඒ කර්ණාභරණ පළඳිනවා. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ පුරුෂයෝත් විශේෂයෙන් කර්ණාභරණ පළඳුවා. එතකොට ඒවට තමයි කුණ්ඩලාභරණ කියලා කියන්නේ. ඒවා බොහෝ විට රත්තරණින් රිදීෙන් තමයි මැණික් ඔබ්බලා එහෙම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝව කුණ්ඩලාභරණයක් වගේ පේන හැටියට මැටියෙන් හදලා පාට කරපු කුණ්ඩලාභරණයක් වගේ. බැලු බැල්මටම රණින් හැදුවා, රිදීෙන් හැදුවා, මැණික් එබ්බුවා වගේ පේනවා. හැබැයි ඇතුලේ තියෙන්නේ මැටි. මැටියෙන් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ලෝහඩ මාසෝව සුවන්න චන්නෝ අඩමස්සක් තහඩු වලින් යකඩෙන් හදපු ලෝහ වලින් හදපු අඩමස්සක් රත්තරන් ආලේප කරලා වගේ බාහිරින් බැලුව බලමට රන් කාසියක් වගේ තමයි පේන්නේ. ඇතුලේ තියෙන යකඩ. අන්න ඒ වගේ මේ ලෝකයේ තුල චරන්ති ඒකේ පරිවාර චන්නා අන්තෝ අසුද්ධා බහිසෝබමාන. මේ ලෝකේ සමහරු හැසිරෙනවා පිරිවර වට කරගෙන. පිරිවර වට කරගෙන ඒ පිරිවර තුලින්ම කීර්තියක් හදාගෙන, ഘോഷාවක් හදාගෙන, රන් රිදී වලින් වසාගෙන, ඒ වගේම නොඑක් තමන්ට ආරූඪ නාම ආරෝපණය කරගෙන, බොහෝ පිරිස් මුලා කරගෙන, ඒ පිරිවර වට කරගෙන, පිරිවරෙන් වහගෙන ජීවත් වෙනවා ලෝකේ. අන්තෝ අසුද්ධා බහිසෝබමාන. ඇතුළ කෙලස් පිරිලා, ඇතුළ කුණු වෙලා, ඇතුළ විපරීත වෙලා, ඇතුළ බැලුවෙන් පස්සේ කතා කරලා බැලුවොත්, විමසලා බැලුවොත්, ලං වෙලා බැලුවොත්, මාන්නය, කුහකකම, තමන් හුවා දැක්වීම, අනුන් හෙලා දැක්වීම, ආත්මාර්ථකාමීත්වය, ඒ වගේම කිසිම කරුණා මෛත්‍රියක් නැති බව, ඒ වගේම නිරන්තරයෙන් ධන තෘෂ්ණාව, කීර්ති තෘෂ්ණාව, බල තෘෂ්ණාව, මේවයින් විකෘති වෙච්ච කෙලෙසුණු මනස් ඇති සත්වෝ බොහෝ පිරිස පිරිවරාගෙන ඉතාම උසස් වූ රහතන් වහන්සේලා වගේ ලෝකයේ හැසිරෙනවා. අන්තෝ අසුද්ධා බහිසෝබමාන. ඇතුළතින් කෙලෙස් වලින් කිලිටි වෙලා කුණු වෙලා, නමුත් පිටතින් බබලනවා. කොයි වගේද? අර තහඩු වලින් එහෙම නැත්නම් ලෝහ වලින් හදපු අඩමස්සක් රන් වලින් මතු පිටින් ආලේප කරලා වගේ පිරිසෙන් සහ කීර්තියෙන් බබලනවා, ධනෙන් බබලනවා, බාහිර හැඩරුවෙන් බබලනවා, කටහඬින් බබලනවා, ඒ වගේම ඇඳගෙන ඉන්න ඇඳුමෙන් බබලනවා, තමන් වතා උත්සාහයෙන් ගොඩනගා ගත්තු තව බොහෝ දේවල් වලින් බබලනවා. නමුත් ඇතුළත ලං වෙලා බැලුවොත්, අර බුදුහාමුදුරෝ දේශනා කරන විදිහට දීර්ඝ කාලයක් ඇසුරු කරලා බැලුවොත්, කතා කරලා බැලුවොත්, විමසලා බැලුවොත්, ජීවිතයේ ගැටලු අරුබුද මතුවෙන අවස්ථාවල ටිකක් සොයලා විමසලා බැලුවොත් පැහැදිලිව පේනවා අන්තෝ අසුද්ධා බහිසෝබමාන. ඇතුළ කිලිටි, පිටින් විතරයි මේ පෙනුම ඔපය ආටෝපය තියෙන්නේ කියලා පෙනෙනවා. ඒ නිසා මහරජතුමනි, දැක්ක දුටු පමණින් පුද්ගලයන් පිළිබඳව තීරණ ගන්නට එළඹෙන්නට යන්න එපා. ඔබ වැනි කාමභෝගී ගිහි ජීවිත ගත කරන ගිහියන්ට මේ ලෝකයේ පුද්ගලයේ රහත්ය, මේ නොරහත්ය, මේ පුද්ගලයාට අවිඥා තියෙනවය, ධාන තියෙනවය, මේවා තීරණය කරන එක ඔබ වැනි ගිහියන්ට පහසු දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ බඳු නිගමනවලට වහා පැමිණෙන්න එපා. ඔබට යමෙක් හඳුනා ගන්නට ඕන නම් මහරජතුමනි, දිගු කලක් ඇසුරු කරලා, සාකච්ඡා කරලා, විමසලා බලලා ප්‍රඥාවෙන් හඳුනාගත යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ දේශනාව කළාට පස්සේ කොසල් රජුරෝ සාදුකාර දීලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි අද්භූතයි ඔබ වහන්සේගේ ප්‍රකාශනය. ඇයි? ඔබ වහන්සේ දේශනා කරනවා මහරජ මතුපිටින් පුද්ගලයෝ හඳුනන්නට බෑ,
සුසඤ්ඤතානං හි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝක මිමං චරන්ති. අර සංයමයට පත්තුණු දමණයට පත්තුණු රහතුන්ගේ චර්යාවන් ආරූඪ කරගෙන මේ ලෝකේ වංචනිකයෝ හැසිරෙනවා කියන මේ කතාව ආශ්චර්යයි ස්වාමීනි. ඒ කුමක් නිසාද? ඇත්තට මේ ගිය රහතුන් නෙමෙයි ස්වාමීනි, ඒ ගිය මගේ චරපුරුෂයෝ. මම තමයි ඒ අය යොදවලා තියෙන්නේ මං ඔත්තු හොයන්න. රටේ තොටේ වෙන්නේ මොනවද? මට විරුද්ධව කැරලි ගහනවද? කොතන කොතනද මට විරුද්ධව කතා බහ කරන්නේ, වැඩපිළිවෙල් දෙන්නේ? යුද කලකෝලාහල සැකසෙන තැන් තියනවද? ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් නිර්මාණය වෙනවද කියලා හොයන්නට තමයි මං මේ චරපුරුෂයෝ යොදවලා තියෙන්නේ ස්වාමීනි. දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා හොඳට නාලා, සුවඳ පැනින් නාලා, හිස පීරලා, රැවුල කපලා, දත් මැදලා, නියපොතු කපලා, තව ටිකකින් මා ළඟට එනවා පඩි ගන්න. ඒගොල්ලෝ ස්වාමීනි මගේ චරපුරුෂයේ රහතුන්වත් රහත් මගට පිළිපන් අයවත් නෙමේ. ඒ නිසා ස්වාමීනි ආශ්චර්යයි ඔබ වහන්සේගේ ප්‍රකාශනය, ඔබ වහන්සේගේ දේශනාව මේ මතු පිටින් බැලූ බැල්මට පුද්ගලයෝ හඳුනා ගන්නට බැහැ කියන මේ කතාව එතරම්ම ගැඹුරුයි කියලා කොසල් රජුරෝ ප්‍රකාශ කළා. එතකොට මේ කාරණේ තමයි මේ සත්ත ජටිල සූත්‍රයේහි සඳහන් වෙන්නේ. ඉතා කෙටි සූත්‍ර දේශනාවක් සංයුත්ත නිකායෙහි කෝසල සංයුත්තේහි සඳහන් වෙන්නේ. මේ සූත්‍ර දේශනාවෙන් අපට විග්‍රහ කරගත යුතු පැතිකඩ කිහිපයක් තියෙනවා. පළවෙනිම කාරණේ තමයි අර විදිහට පුද්ගලයන් බාහිරින් දැකලා ඒ අය කියන දේවල් අනුව ඒ අය පිළිබඳව ගොඩනැගිච්ච කීර්තිය, පිරිවර, මේවා දැකලා ඒ අය රඟපාන හැටි දැකලා පුද්ගලයින් පිළිබඳව තීරණ නොගත යුතු බව. මේ දේශනාව අද අපට කරන්නට අවකාශ ලැබුණේ අහම්බෙන් වගේ. මම හිතනවා ඒක එක්තරා දෛවෝපගත සිද්ධියක් කියලා බලාපොරොත්තු නොවු අවස්ථාවක මේ සූත්‍ර දේශනාව අපට කරන්නට කියලා ආරාධනාව ලැබුණේ. කොහොම වුණත් අපි නිරන්තරයෙන්ම සමාජයට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන කාරණයක් තමයි ලෝකයේ පුද්ගලයන් පිළිබඳව ඉක්මන් තීරණ ගන්නට උත්සාහ නොවන ලෙස. අද සමාජයේ බෞද්ධයින් අතර ලොකු ප්‍රබෝධයකුත් තියෙනවා. හැබැයි මේ කියන ලද මංමුලා වීමක් තියෙනවා. ලොකු ප්‍රබෝධයක් තියෙන්නේ මිනිසුන් හැම කෙනෙක්ම දහම සොයන්නට, දහම විමසන්නට පෙළඹෙනවා. යමක් පිළිබඳව වැඩිපුර උනන්දු වෙන කාලවකවාන වලට ඒ වගේ ඒවා නිර්මාණය වෙනවා. පතිරූපකෝ කියලා කිව්වේ ඒ වගේ ඒවා. මිනිසුන් වැඩිපුර රත්තරන් පිළිබඳව උනන්දු වෙනකොට රත්තරන් වගේ ඒවා ලෝකයේ සකසලා නිර්මාණය කරලා හොරට හදලා වෙළඳපළට එනවා. ඇඳුම් පැළඳුම් ගැන වැඩිපුර උනන්දු වෙනකොට අඩු වියදමකින් සකසන්නට පුළුවන් වැඩි වටිනාකමක් නැති ඒවා වැඩි වටිනවා වගේ හදලා වෙළඳපොළට එනවා. මේ වගේ මිනිසුන් වැඩිපුර උනන්දු වෙන්නේ යමක් පිළිබඳවද, ඒ පිළිබඳව ඒ වගේ ඒවා අනුරූපී දේවල් හදලා ඒවා වෙළඳපොළට පැමිණීම කවදත් ලෝකයේ ස්වභාවික සිද්ධියක්. මිනිසුන් දහම පිළිබඳව සොයන්න සොයන්න, උනන්දු වෙන්න උනන්දු වෙන්න, වැඩිපුර අවධානය යොමු කරන්න කරන්න ධර්මයේ වගේ ඒව හදාගෙන එක එක්කෙනා අර සුසඤ්ඤත පුද්ගලයින්ගේ රහතුන්ගේ දේවල් ආරූඪ කරගෙන ඒ වචන, ඒ සංඥා, ඒ හැඩරුව, ඒ ඇඳුම් පැළඳුම්, ඒ චර්යාවන් මේවා ආරූඪ කරගෙන ලෝකයේ තුල අපි රහත්, අපි බුදු, අපි සෝවාන්, අපි ධානලාභීන් මේ විදිහට ලෝකයේහි හැසිරෙන ස්වභාවයක් අන්‍ය රටවල කෙසේ වෙතත් ලංකාවේ ඉතා බහුලව මේ මෑත යුගයේ මතුවෙනවා. භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වුණු ඒ ක්‍රිස්තු පූර්ව 6 සියවසේත් මෙන්න මේ වගේම තත්වයක් උද්ගත වුණා. ඒ කාලෙත් මිනිසුන් දහම කියන්නේ මොකක්ද, විමුක්තිය කියන්නේ මොකක්ද, කුසල් අකුසල් මොනවාද කියලා නැවත නැවත සොයන්නට පෙළඹුණා. කින් කුසල ගවේසි, කින් සච්ච ගවේසි මෙහෙම සොයන්න ගත්තා. විමුක්තිය මොකක්ද, සත්‍ය මොකක්ද මේවා ගැන නැවත නැවත හොයන්න ගත්තා. මෙහෙම හොයන්න පටන් ගන්නකොට දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් බිහි වුණා. මිත්‍යා දෘෂ්ටික ආගම් 62ක් බිහි වුණා. ඇයි මේවා බිහි වුනේ? වැඩිපුර ධර්ම ගැන හොයනවා. හොයලා හොයලා එක එක જાති කියනවා. ඒ කියන අයට පිරිවරක් එකතු වෙනවා. මේ වෙනකොට ලංකාවෙත් අන්න එවැනි යුගයක්
උදා වෙමින් පවතිනවා කියලයි අපට හිතෙන්නේ. ඒ බුදු කෙනෙකුගේ උත්පාදයේ සඳහා නොවේ පින්නතුනේ, තවම මේ ගෞතම බුද්ධ ශාසනය නිරුපද්‍රිතව පවතිනවා. තවමත් අපට ධානය ලබන්න පුළුවන්, තවමත් අපට ඵල ලබන්න පුළුවන්, තවමත් අපට රහත් වෙන්න පුළුවන්. ප්‍රතිපදාවේ දෝෂයක් ගැන නෙමෙයි මේ කියන්නේ. අද කාලේ රහත් වෙන්න බෑ, සෝවාන් වෙන්න බෑ කියලා නෙමෙයි මේ කියන්නේ. උනන්දු වෙනවා නම්, වීරිය කරනවා නම්, අවංකව මග නොමග හඳුනාගෙන කටයුතු කරනවා නම්, අදත් ගිහි පැවිදි බොහෝ දෙනාට ධානය ලබන්න පුළුවන්. අදත් සෝවාන් වෙන්න පුළුවන්. අදටත් සකෘදාගාමි වෙන්න, අනාගාමි වෙන්න, රහත් වෙන්න පුළුවන්. අදටත් ලෝකේ ඵලලාභීන් රහතුන් ඉන්නවා. අපිට එහෙම නැහැ කියලා කියන්න බෑ. හැබැයි ඔය නම් ගහගත්තු, ලේබල් අලවාගත්තු මම බුද්ධ, මම රහත්, මම සෝවාන් කියන අය නම් හැම තිස්සෙම උත්සාහ කරන්නේ තමන් හුවා දක්වලා, අනුන් හෙලා දැකලා, තමන්ට පිරිවරක් හදාගෙන ලෝකය මුලා කරලා තමන්ගේ දෘෂ්ටිය වපුරන්නට. ඒ නිසා විවිධ ප්‍රවණතාවයන් මේ වනකොට අර මිනිසුන් දහම පිළිබඳව උනන්දු වෙන නිසාම, මිනිසුන් දහම ගැන හොයන නිසාම එක එක ජාතිය ඒව හතු පිපෙන්නා වගේ අද බලලා හෙට බලනකොට මෙන්න එක එක තැන්වලින් පහළ වෙලා, රහතුන් පහළ වෙලා, බුදුවරු පහළ වෙලා මේ විදිහට නොඑක් දේවල් අද මං මුලා වෙන තත්ත්වයටපත් වෙනවා. එතකොට ওই කුරුණෑගල පැත්තේ ලංකාපුර සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා. එතකොට කෙලින්ම අස්සම් කරන්නේ නම් ලියන්නේ එහෙම. අභිඥාලාභී කියන හැටියට තමයි ප්‍රකාශ කරන්නේ. විශාල පිරිස් ඒ වටා රොක් වෙලා ලක්ෂ ගණන් වියදම් කරලා පොතපත මුද්‍රණය කරමි. ඇයි මේ? මිනිසුන් දහම ගැන, අරහත්ත්වය ගැන, ඵලලාභීත්වය ගැන උනන්දු වෙනකොට මම රහත් කියලා ඉදිරිපත් වෙනවා. ඊළඟට තව සමහරු මම සෝවාන් අස්සම් කරන්නේත් එහෙමයි. ව්‍යාපාර කරන්නේත් ඒක මුලට යොදාගෙන. ඇයි මේ? සෝවාන් ඵලය ගැන උනන්දු වෙනකොට ඒ අය Tamanට ලේබලයක් අලව ගන්නවා මම සෝවාන්. බුද්ධත්වය ගැන, එහෙම නැත්නම් අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන උනන්දු වෙනකොට මම තමයි මෛත්‍රී බුද්ධ. මම තමයි ඒක නියෝජනය කරන කෙනා. මේ විදිහට නිර්මාණය වෙනවා. ඉතින් හරිම පුදුමයි කියන්නේ ඒ වටහත් විශාල පිරිසක් එක් රොක් වෙලා ඉන්නවා. ඒකයි මම කිව්වේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඔය වගේම මේ සත්‍යයගේ විසුද්ධියට ක්‍රමයක් තියද කියලා අහපුවාම තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඔහොම කියපු අයත් හිටියා. හැබැයි ඒ අය වටහත් විශාල පිරිසක් ඒක රාසී වෙනවා. බැලූ බැල්මටම පේනවා මේවායෙහි කිසි හරයක් නැහැ කියලා. හැබැයි විශාල පිරිස් ඒ අය වටා එකතු වුණා. අන්න ඒ වගේ දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් හටගත්තා. ඒවා ලාමකයි කියලා පෙනිපෙනී අන්ධ බාල මිනිසුන් පිරිසක් ඒ වටා එක්රොක් වෙලා කටයුතු කරපු හැටි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ තථාගතයන් වහන්සේ උපදින්නට ආසන්න සමයේ අපට ප්‍රකට වෙලා පෙනුණා. අන්න ඒ වගේ වාතාවරණයක්, ඒ වගේ ප්‍රවණතාවයක් අද සමාජය තුල ගොඩනැගෙමින් පවතිනවා පිණිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණේ මේ විදිහට ප්‍රකාශ කරමින්. එතකොට බුදුහාමුදුරුවෝ ලංකාවේ පහළ වුණාද, ඉන්දියාවේ පහළ වුණාද කියන එක ධර්මකාරණයක් නෙවෙයි පිණිස. ඒක ඉතිහාසකාරණයක්. ඒක සනාත කරනවා නම් සනාත කරන්නේ නැත්නම් දහම තුලින් නෙමෙයි, ඓතිහාසික සාධකවලින්. ඉතින් ඒ බඳු කාරණයක් Tamanට දැනෙනවා නම් ඓතිහාසික සාධක ගෙනහැරපාලා ඒක ඉතිහාසයට එකතු කරන්න වටිනවා. අපිත් කැමති එහෙම එකක් සනාථ කරන්න පුළුවන්. නමුත් ඉතිහාසය කියන්නේ මොකද්ද, දහම කියන්නේ මොකද්ද කියලා තෝරා වෙරා ගන්නට බැරුව මං මුලා වෙලා විශාල පිරිස් ඒ වෙත යොමු කරලා ඒක පෙන්නලා ඒ අය සෝවාන් කරනවා කියන මට්ටමට මං මුලා වෙනවා නම් කොතනද බෞද්ධ ප්‍රබෝධය පවතින්නේ? ඒකයි මම සිහිපත් කළේ බෞද්ධයින් හැටියට යම් ප්‍රබෝධයක් පවතිනවා. හැබැයි ඒ ප්‍රබෝධය තුල නොඑක් දෙනා තමන්ගේ දෘෂ්ටීන් වපුරන්නට උත්සාහ කරනවා. ඊළඟට තව ස්වාමීන් වහන්සේලා පාරමිතා කියලා එකක් නැහැ. ඒවා බොරු, ඒවා පස්සේ කාලෙක හදාගත්තා. මේ විදිහෙන් දේශනා කරනවා. ඒවා බුදුවරුන්ට පමණයි, ශ්‍රාවකීන්ට පාරමිතා වන්නේ. ඇයි මේ තරම් වචනත් එක්ක මං මුලා වෙන්නේ? පාරමිතා කියලා කියන්නේ මොනවද? දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීරය, ශාන්තිය, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා. ඔය කියන ගුණ නැතුව කෙලස් නසන්න පුළුවන්ද පින්නතුනි? පරිත්‍යාගය නැතුව කෙනෙකුට කෙලස් නසන්නට පුළුවන්ද? සිල්වත්කම් නැතුව කෙනෙකුට කෙලස් නසන්නට පුළුවන්ද? එහෙමනම් බුදුරජාණන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා කියලා ක්‍රමයක් දේශනා කරන්න ඕන නැහැනේ. නෛෂ්ක්‍රම්‍ය නැතුව කෙනෙකුට කෙලස් නසන්නට පුළුවන්ද? නෛෂ්ක්‍රම්‍ය කියන්නේ මොකද්ද? කාමයෙන් එතර වීම, කාමයෙන් බැහැර වීම.
ඒක කාමයෙන් බැහැර වෙන්නේ නැතුව මේ කාමයේ තුල මේදගෙන කෙනෙකුට කෙලස් නසන්නට පුළුවන්ද? නෛෂ්ක්‍රම්‍ය නැතුව. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය ශාන්ති ඉවසීම නැතුව කෙනෙකුට කෙලස් නසන්නට පුළුවන්ද? සත්‍යවාදී බව නැතුව, සත්‍ය දර්ශනයක් නැතුව කෙනෙකුට කෙලස් නසන්නට පුළුවන්ද? ඊළඟට ප්‍රඥාව නැතුව කෙනෙකුට කෙලස් නසන්නට පුළුවන්ද? අදිෂ්ඨාන පූර්වක ක්‍රියා නොකර කෙනෙකුට කෙලස් නටන්න පුළුවන්ද? කරුණා මෛත්‍රිය නැතුව කෙනෙකුට, උපේක්ෂාව නැතුව කෙනෙකුට කෙලස් නසන්නට පුළුවන්. නමුත් මිනිසුන් වචන වලින් මුලා කරනවා. පාරමිතා කියන්නේ බුදුවරුන්ට පමණයි. ඒවා පුරන්නට ඕනේ බුදුවරු පමණයි. අන් අයට එහෙම එකක් නැත. මොකද මේ කාලයත් එක්ක පටලවා ගන්න. පාරමිතා කියන්නේ කල්ගත වෙන වැඩක් කියන එක නෙමෙයි පින්නතුනි. කෙලස් නසන්න අවශ්‍ය මානසික ගුණාංග. ඒ ගුණාංග ටික මේ මොහොතේ ගොඩනගන්නට පුළුවන් නම් මේ මොහොතේ ඵල ලබන්නට පුළුවන්. ඒකනේ බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් මේ සතිපට්ඨානේ නිවැරදිව පුහුණු කරනවා නම් අවංකව පුහුණු කරනවා නම් සතියක් ඇතුළත අරහත්ත්වයට හෝ අනාගාමි බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සති දෙකක් ඇතුළත, එහෙම නැත්නම් මාසයක්, එහෙම නැත්නම් මාස දෙකක්, එහෙම නැත්නම් අවුරුද්දක්, එහෙම නැත්නම් අවුරුදු 7ක්. දැන් දවස් 7ෙන් පුළුවන් කිව්ව බුදුරජාණන් වහන්සේ ආපහු අවුරුදු 7ක් දක්වා කාලය අදින්නේ මොකටද? ඒ සතිපට්ඨානේ දෝෂයක්. සතිපට්ඨානේ දෝෂයක් නම් දවස් 7ෙන් රහත් වෙන්නට විදිහක් නැහැනේ. ඒක සතිපට්ඨානේ දෝෂයක් නෙමෙයි. ඒක වඩවන පුද්ගලයාගේ තියෙන දුර්වලකම. හරියට ඒක පුහුණු කරන්න පුළුවන් නම් සතියෙන් ඒ අවශ්‍ය ගුණධම් ටික මතු කරලා කෙලෙස් නසන්න පුළුවන්. හැබැයි සතියකින් මේක කළත්, අවුරුදු 7ෙන් කළත් ඒ අවශ්‍ය ගුණය නැතුව මේක කරන්න බෑ. ඒ නිසා යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ කියනවා නම් මේ ගුණය නැතුව මේ දුර්ගුණය ප්‍රහාණය කරන්නට පුළුවන් කියලා, හේතුව නැතුව ඵලය ගොඩනගන්නට පුළුවන් කියනාසේ අභව්‍ය කතාවක්, මිත්‍යා දෘෂ්ටියක් පමණයි පිනේ. ඇයි මෙහෙම වෙන්නේ? තමන්ගේ මතවාද වපුරන්නට, තමන්ගේ මත ප්‍රකාශ කරන්නට තමන් ලෝකයට යමක් පහදා දීම වරදක් නෙමෙයි පින්නතු. හැබැයි මිනිසුන් වචන හරහා මම්මුලා කිරීම අපරාධයක්. පාරමිතා කිව්ව ගමන් ඒකට කාලයක් ආරෝපණය කළා. පාරමිතා කියන්නේ කල්ගත වෙන එක. අද සෝවාන් වෙනවා නම් කල්ගත වෙවි ඉන්න බෑ. ඒ නිසා අද සෝවාන් වෙන්නම් පාරමිතා ඕන නැහැ. ඔන්න තර්කය. මේ මට්ටමට දහම අදහම කරනකොට ඊට පස්සේ උන්වහන්සේලා දේශනා කරන්නේ මේ පාරමිතා ඕනෑය කියන එක මිත්‍යා දෘෂ්ටියක්. පාරමිතා ඕනෑය කියලා මේ මිත්‍යා දෘෂ්ටියක් වපුරලා දහම කනපිට හරවනවා. ඉතින් මේවා මැදහත්ත තේරුම් ගන්නට ඕනේ අපි කියන නිසා නෙවෙයි පින්නතුනි, තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ හේතුඵල ධර්මතාවය. යම් ගැටලුවක් වේදී ගැටලුවට හේතුවක් තියෙනවා, ඒ වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා පිරියතු මගක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ සල්ලේක සූත්‍රයේදී දේශනා කරනවා, මහණෙනි මේ කෙලෙස් පවතිනවා. ඒ කෙලෙස් වලට ප්‍රතිවිරුද්ධ වූ නික්ලේශී ප්‍රතිපදාවක් පවතිනවා. ඒ ක්ලේශේ නසන්නට ඕනේ ප්‍රතිවිරුද්ධ වූ කුසල ධර්මයේ. කාමෙන් කාමයට ලොල් වෙන මිනිසුන්ට ඒ කාමෙන් බැහැර වෙන්නට නෛෂ්ක්‍රම්‍ය පවතිනවා. අසඤ්ඤත වූ මිනිසුන්ට ඒ අසඤ්ඤත භාවයෙන් ඈතර වෙන්නට සීලය පවතිනවා. මෝහය මංමුලා වීමෙන් දුරු වෙන්නට ප්‍රඥාව පවතිනවා. ඉතින් මේවා තමයි පාරමිතා හැටියට බුදුහාමුදුරුවෝ දක්වන්නේ. මේවා වඩන්නට ඕනේ, මේවා දියුණු කරලා තමයි අදාළ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන්නේ. ඉතින් යමෙක් ප්‍රකාශ කරනවා නම් මේවා හොන නැහැ, ඒවා නැතුව නිවන් දකින්න පුළුවන් කියනවා නම් එහි පවතින ධර්මතාවයේ කුමක්ද? මෙන්න මේ තරමට අද දහම විපරීත වෙන ස්වභාවයක් ලෝකයේ තුල, විශේෂයෙන් ලංකාව තුල ප්‍රකට වෙනවා පිටතට. ඒ නිසා මේවා කියන්නේ කාත් එක්කවත් අමනාපයකට නෙවෙයි පින්නතුනේ, කාත් එක්කවත් අමුතු ගැටුමක් ඇති කරගන්නට නෙවෙයි, කාටවත් නිග්‍රහ කරන්නට නෙවෙයි, මේ සමාජය තුළ දහම සොයන්නට වෙහෙසෙන මිනිසුන් මම්මුලා වෙන නිසා එයින් වළක්වා ගන්නට යමක් පැහැදිලි කරලා දීම අපේ යුතුයකමක් නිසා. ඒ අය ඕනෑ තරම් මුලා කරගෙන, Taman වටා පිරිස හදාගෙන, මොන තරම් කීර්තිය ධනේ බලය උපයාගෙන ලෝකයේ තුල හැසිරුණත් එය අපට ගැටලුවක් නෙවෙයි පින්නතුනේ. ඒ අය සසරේ කුසල් කරලා තියෙනවා නම් කුසල විපාකයේ භුක්ති විඳිනවා. කුසල් කරලා නැතුව ණයට භුක්ති විඳිනවා නම් සසරේ ඒවා ගෙවනවා. ඒ දෙකෙන් කොයික හරි ඒගොල්ලෝ කරගන්නේ. ඒක අපට ඇති දෙයක් නෙවෙයි. නමුත් මේ ලෝකයට යමක් ප්‍රකාශ කරද්දී අපි පරිස්සම් වෙන්න ඕනේ. අපිට කැමති දෙයක් කියන්නට අයිතියක් තියෙනවා. ඒක මානව අයිතිවාසිකමක්, මානව හිමිකමක් කියලා කෙනෙකුට අර්ථකථනය කරන්න පුළුවන්. හැබැයි අපට කැමති යමක් කියන්නට අයිතිය තියෙනවා වගේම මහජනයාට තමන්ට නිවැරදි තැනක පිහිටලා හොඳ නරක තේරුම් අරගෙන මග නොමග තේරුම් ගැනීමේ
යම්කිසි ප්‍රඥාවකුත් අවදි කරගන්නට සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් ලෝකයේ තුල විශේෂයෙන් අද ලංකාව තුල දහම වගේ බොහෝ දේවල් මතුවෙමින් පවතිනවා. ගිහි පැවිදි දෙපක්ෂය තුලින්ම මෙබඳු දේ නිර්මාණය වෙනවා. සමහරු වචන තුල පැටලෙනවා, සමහරු මතවාද තුල පැටලෙනවා, සමහරු ආයතන තුල පැටලෙනවා, සමහරු කීර්තිය තුල පැටලෙනවා, සමහරු පිරිවරත් එක්ක පැටලෙනවා, සමහරු ධනයත් එක්ක පැටලෙනවා. මේ මොනවත් එක්ක පැටලුණත් විමුක්ති මගට බාධා වීම නම් සිද්ධ වෙන්නේ අපි පරිස්සම් වෙන්න ඕන විමුක්ති මග කුමක්ද කියලා හරියට තෝරා බේරා ගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නවන්න රූපේන නරෝ සුජානෝ බාහිරින් පෙනුමෙන් කියන පමණට පුද්ගලයන් පිළිබඳව විශ්වාස කරන්න එපා. නවිස්සසේ ඊතර දස්සනේන යන්තමට දැනගත්තු පමණින් යන්තමට අහගත්තු පමණින් යන්තමට දැකගත්තු පමණින් දේවල් පිළිබඳව විශ්වසනීයත්වයට පත් වෙන්නට එපා. ඒ කුමක් නිසාද? සුසඤ්ඤතානං හි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝකමිමං චරන්ති. බොහෝ සිල්වතුන්ගේ ගුණවතුන්ගේ රහතුන්ගේ ස්වභාවය මවාපාගෙන මේ ලෝකේ බොහෝ දෙනා හැසිරෙනවා. ඒ නිසා ප්‍රවේශමින් ලෝකය පරිහරණය කළ යුතුය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට ක්‍රමයක් මෙහිදී පැහැදිලි කරනවා. සංවාසේන කෝ මහරජ සීලං වේදිතබ්බා. මහරජතුමනි, ඔබට කෙනෙකුගේ සීලය හඳුනා ගන්නට ඕනෑ නම් ඔබ කුමක්ද කළ යුත්තේ? දීර්ඝ කාලයක් මේ පුද්ගලයා ඇසුරු කරන්න, ළඟින් ඇසුරු කරන්න. ඇසුරු කරනකොට ඔබට වැටහෙයි ඇත්තට මේ තැනත්තා සංයමයක් දමනයක් ඇති කෙනෙක්ද? ඇත්තට මේ කියන කතන්දරේ මේ පුද්ගලයා තුළ ප්‍රායෝගිකවත් තියනවද? මේ ලෝකෙට දෙසන දහම ඔහු තුළත් පවතිනවද? මේ බාහිරට පෙනෙන පෙනුම, මේ බාහිරට පෙනෙන සංයමේ දමනේ ජීවිතයේ ඇතුළතින්ම තියෙන එකක්ද, නැත්නම් මේක පිටින් අලවගත්තු එකක්ද? මේක හඳුනා ගන්නට නම් ප්‍රඥාවෙන් ඇසුරු කරන්නට ඕනේ. දීර්ඝ කාලයක් පරිස්සමින් ඇසුරු කරන්නට ඕනේ. අනුවනව නෙවෙයි, නැවත නැවත මෙනෙහි කරමින් නුවණින් ඇසුරු කරන්නට ඕනේ. ඒ වගේම දීර්ඝ කාලයක් ඇසුරු කරන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේ දිගු කලක් යමෙකුට ළඟින් ඇසුරු කරන්නට පුළුවන් නම් ඇත්තටම ඒතනත්තා තුළ කොයිතරම් සංයමයක් දමනයක් තියනවද? ඒ පිටට පෙන්වන දේ ඔහුගේ ඇතුළත ස්වභාවයද? පිටට පෙන්වන දේ සහ ඇතුළත අතර පරතරයක් අන්තරයක් තියනවා නම් එතන තියෙන්නේ වංචනික ස්වභාවය. ඒ නිසා අපි කටයුතු කරනකොට අපි ටිකෙන් ටික හඳුනා ගන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ ඇතුළේ තියෙන ඔක්කොම එළියට දාන්න කියන එක නෙමෙයි. ඇතුළේ තියෙන අසංයත ස්වභාවය, ඇතුළේ තියෙන නොහික්මුණු බව එළියට දාන්න කියන එක නෙමෙයි. එහෙම වුණොත් එහෙම තිරසන්නු වගේ වෙනවා. ඒ නිසා මිනිස්සයා කියන්නේ ඇතුළේ තියෙන ඔක්කොම එළියට දාන කෙනෙකුත් නෙමෙයි. ඇතුළේ ඔක්කොම තියාගෙන පිටින් රඟපාන කෙනෙකුත් නෙමෙයි. ඇතුළත මේ ස්වභාවයයි පවතින්නේ කියලා හඳුනාගෙන පිටින් සංරක්ෂණය වෙන්නට, පාලනය වෙන්නට උත්සාහවත් වෙනවා. හැබැයි ඒ පිටින් පාලනය වෙන අතරතුරේ ඇතුළත සකසා ගන්නට වීරය කරනවා. මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවයේ අන්‍යෝන්‍යව පවතිනවා නම් තමයි ඒතනත්තා පිටතින් පෙනෙන ශික්ෂණය වගේම ඇතුළතින් වැඩෙන සංයමයකින් කලකදී ප්‍රගුණ වෙන්නේ. එහෙම නැති වුණොත් පිටට ලස්සනට පෙනුමට වටිනා කෙනෙක් හැටියට පෙනී හිටින්නට පුළුවන්. ඇතුළෙන් ඒ සංයමයේ දමනය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක නොවි. ඒ නිසා මේකෙන් කියන්නේ අනුන් මැනමැන, අනුන් ගැනගෙන, අනුන්ගේ මිම්ම හොය හොයා, අනුන් විවේචනය කර කර යන්න කියන එකම නෙමෙයි පින්නතුනේ. හඳුනා ගන්නට ඕන නම් එහෙමයි හඳුනාගත යුතු. හැබැයි ඒ අය දුස්සීල වුණත් අපට කියන දෙයින් අපට ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒක ගත්තට කමක් නැහැ. එහි ඇති වැරද්දක් නැහැ. මේ ලංකාවේ මහා සීව කියලා හාමුදුරු නමක් හිටියා. උන්වහන්සේට ගෝලයෝ 30000ක්. ඒ 30000ම රහත් වෙලා. හැබැයි ගුරුවරයා ප්‍රතජ්ජනයි. ඉතින් ගුරුවරයාගේ උස්ම ටිකම් හොය හොයා ඉඳ ගියා නම් එහෙම ගෝලයින්ට රහත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගුරුවරයාගේ උස්ම ටිකම් හොය හොයා ඉන්න ඕන තමන්ට ලැබෙන උපදේශය හරිනම් ඒකෙන් ප්‍රයෝජන ගන්න. අනිකා සිල්වත් තුනක් කමක් නැහැ, නැතක් කමක් නැහැ. ඒක ඒතනත්ත අරගෙන යයි. ඒතනත්ත වංචාවක් කළක් කමක් නැහැ, ලෝකෙර වැට්ටුවක් කමක් නැහැ. ඒක තමන් ගෙනියයි. තමන්ට ප්‍රකාශ කරන දෙයින් මඟ පෙන්වීම ප්‍රයෝජනවත් නම් ඒකෙන් තමන් ප්‍රයෝජන ගන්න. හැබැයි පරිස්සම් වෙන්න, ඒතනත්තා කොච්චර සීලවන්තයෙක් වුණත්, ඒතනත්තා කොච්චර ගුණවන්තයෙක් වුණත් මඟ පෙන්වීම වැරදි නම් අර සීලයට ගුණයට
හිලව් තියලා ඒ වැරදි ප්‍රතිපදාව අරගෙන තමන් මං මුලා වෙන්නට එපා. ඒ තනත්තාගේ බොහෝ හොඳ පැති තියෙන්නට පුළුවන්. බොහෝ හැකියාවන් තියෙන්නට පුළුවන්. බොහෝ දැනුගත්කම් තියෙන්නට පුළුවන්. තව බොහෝ වටිනාකම් තියෙන්නට පුළුවන්. ඒව වෙනයි. ඒවා අපි අගය කරන්න ඕන. ඒවට අපි ගරු කරන්නට ඕන. හැබැයි එහෙමයි කියලා කියන ඔක්කොම අපි සාදු හඬින් පිළිගන්නට ඕනේ. වැරදි උපදේශයක් දෙනවා නම්, වැරදි මඟ පෙන්වීමක් කරනවා නම්, වචන පටලවල මංමුලා කරනවා නම්, අනේ දක්ෂයෙක් නේ, අනේ විචක්ෂණ කෙනෙක් නේ, හොඳට බණ කියන කෙනෙක් නේ, හොඳට මඟ පෙන්වන කෙනෙක් නේ කියලා අර වැරදි උපදේශය ගන්නට ඕනේ. ඒ නිසා පුද්ගලයන් සරණ යන්නට එපා, දහම සරණ යන්න. තථාගතයන් වහන්සේ සරණ යන්න. ආර්ය මහා සංඝරත්නේ ප්‍රතිපදාව සරණ යන්න. පුද්ගලයන් සරණ නොයන්. අද සමාජයේ වෙලා තියෙන දහම පිළිබඳ උනන්දු වෙන්න බොහෝ දෙනා පුද්ගලයන් සරණ යන්නට පටන් ගන්නවා. අවසානයේ දහම පැත්තක ඒ පුද්ගලයා කුමක්ද කියන්නේ, මෙයයි ධර්මයේ කියනවා නම් ආයෙමයි ඒක තමයි ධර්මයේ කියලා පිළිගන්න. ඒක විචක්ෂණ ක්‍රමේ නෙමෙයි. ඒක ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නෙමෙයි. ඒක ධම්මවිචේ සම්බොජ්ජංගේ නෙමෙයි. ඒක ඥානවන්ත සත්පුරුෂයෙකුගේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි වැඩෙන ක්‍රමය නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන සම්මා දිට්ඨිය ඇති කරගන්නට නම් පරතෝ ഘോഷේ වගේම යෝනිසෝ මනසිකාරයත් ඕන. අනුන් කියන දේ අහන්න, ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. හැබැයි නුවණින් මෙනෙහි කරලා බලන්න, හේතුව ඵලය අනුව ගලපලා බලන්න, මේ කියන කාරණේ වෙන්න පුළුවන්. එහෙම තෝරා බේරා ගන්න. එතකොට අපට මග නොමග හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝෝහාරේන කෝ මහරජ සීලං වේදිතබ්බා. කතා විවාහාරයෙන් තමයි ඒත මේ සෝචේයං වේදිතබ්බා. කතා විවාහාරයෙන් තමයි එතනත්ගේ සුචි බව, පිරිසුදු බව හඳුනා ගන්න තියෙන්නේ. ඒ කතා බහ කරනකොට තමයි ඇතුලේ තියෙන ඒවා එළියට එන්නේ. ඒ නිසා කතා කරන්නේ නැතුව ඒ පුද්ගලයාගේ අභ්‍යන්තරය අපට හඳුනා ගන්නට බෑ. ඊළඟට තුන්වෙනි කාරණේ අතිශයින්ම වැදගත්. ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බෝ. අපි නිතරම ධර්මදේශනාවලදී මේ කාරණය සිහි කරනවා. කෙනෙකුගේ මානසික ශක්තිය, ඥාන ශක්තිය, චිත්ත ශක්තිය හරියටම හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ කොතනදීද? කරදරයක් විපතක් වෙච්ච වෙලාවෙ. මේ අනුන් මනින්න නෙමෙයි පින්නතුන. තම තමන් මැනගන්න. තමන්ට කරදරයක්, විපතක්, දුකක්, පීඩාවක්, බලාපොරොත්තු රහිත දෙයක් වෙච්ච වෙලාවට ඇත්තටම ඉවසීම තියනවාද? ඇත්තටම දරා ගැනීම තියනවාද? ඇත්තටම ප්‍රඥාව තියනවාද? එහෙම නැතිනම් තමන් මෙච්චර කාලයක් දහම පිටින් අලෝගන ඉඳලා විතරයි. බෙහෙත් පාවිච්චි කරලා බෙහෙත් බීලා තිබුණා නම්, පත්තියන් වෙලා තිබුණා නම් තමයි විස වස විස වලට ඔරොත්තු දෙන්නේ. නිකන් මල්ල දාගෙන හිටියට, අතේ තියාගෙන හිටියට වස විස ශරීරගත වුණොත් ඒකට ඔරොත්තු දෙන්නේ නැහැ. ප්‍රතිශක්තියක් නැහැ. ප්‍රතිශක්තිය නිර්මාණය වෙන්නේ ඖෂධ පරිහරණය කරලා තිබුණු පමණට. එනිසා දහම පුහුණු කරලා තියෙන පමණට විපතකදී තමන්ගේ මනස ඔරොත්තු දීමේ ශක්තියෙන් යුක්තයි. කොයිතරම් පිංකම් කළත් අපි විපතකදී කඩා හැලෙනවා නම්, විපරීත වෙනවා නම්, මනස වික්ෂිප්ත වෙනවා නම්, ඒ තැනත්තා දහම මනවින් පුහුණු කළා කියලා කියන්න බෑ. ආත්ම ශක්තිය, චිත්ත ශක්තිය, ඥාන ශක්තිය ප්‍රගුණ කරගත්තු කෙනෙක් කියලා කියන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තම තමන්ගේ ඥාන ශක්තිය මනගන්නට ඕන නම්, අනුන්ගේ ඥාන ශක්තිය මනින්නට ඕන නම්, විපත් කරදර වෙච්ච අවස්ථාවේදී තමයි මේක හරියටම බලා ගන්න පුළුවන්. ඇයි ඒ වෙලාවට රඟපාන්න බෑ? ඒ වෙලාවට අර පිටින් අලවලා තියෙන රන් රිදී ඔක්කොම කඩා හැලෙනවා. ඇතුළේ තියෙන මැටි මතු වෙනවා. ඇතුළේ තියෙන ලෝහ මතු වෙනවා. අර පිටින් අලවගෙන ඉන්න සරුව පිත්තල සියල්ල හැලෙනවා. තමන්ගේ ප්‍රകൃතිය මතු වෙනවා. අන්නේ වෙලාවට තමයි පුද්ගලයාගේ හැබෑ ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. අර හතරවෙනි කාරණේ තමයි සාකච්ඡායකෝ මහරජ පඤ්ඤා වේදිතබ්බා. මහරජතුමනි, කෙනෙකුට කෙනෙකුගේ ප්‍රඥාව හඳුනා ගන්න ඕන නම් ගැඹුරු කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න. මෙලොව පරලොව පිළිබඳව, කුසල අකුසල පිළිබඳව, හේතුව ඵලය පිළිබඳව මේවා සාකච්ඡා කරන්න. අන්න එතකොට තමයි ඒවා පිළිබඳව එතනත්තා කොච්චර විචක්ෂණද, කොච්චර මේ සංස්කාර ධර්මයන්ගේ හේතුඵල සම්බන්ධතාවය ගැන එතනත්තා හඳුනාගෙන ඉන්නවද, සංස්කාර ධර්මයන්ගේ පොදු ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ පිළිබඳව කොච්චර එතනත්තා තේරුම් අරන් ඉන්නවද කියලා හරියටම වටහා ගන්නට පුළුවන් වෙන්නේ කලක් සාකච්ඡා කරනකොට තමයි. හැබැයි මේ සියල්ලම කරන්නට
අනුවන පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ ප්‍රඥාව අවදි කරගන්නට ඕනේ. ඒත් කෙටි කාලෙකින් නොවේ දීර්ඝ කාලෙකින් පමණයි මෙසේ පුහුණු කරන කෙනෙකුට ලෝකය හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එනිසා මහරජතුමනි, ඔබ වගේ කම්සැප විඳින ගිහි සම්පත් පරිහරණය කරන අය අහවලා සිල්වත්, අහවලා රහත්, අහවලා සෝවාන් මෙහෙම කියලා ලෝකය විනිශ්චය කරලා හංවඩු ගහලා ලේබල් අලවන්න කලබල වෙන්න එපා. එහෙම ඕනනම් දිගු කලක් පරිස්සමින් ඇසුරු කරලා තීරණ ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට දේශනා කළා. එනිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන අන් අය විවේචනය කරමින් ඉන්නට නෙවෙයි, අන් අයට නිග්‍රහ කරමින් ඉන්නට නෙවෙයි, අනිකා තුල කොතෙක් අඩලුහුඩුකම් තිබුණා වුණත් ඒ කියන කරන මඟ පෙන්වන දෙයින් Tamanට වැඩක් ගත හැකි නම් ඒ ප්‍රයෝජන අරගෙන Tamanගේ ධර්මානුධර්ම ප්‍රතිපදාව ශක්තිමත් කරගන්න. හැබැයි කොච්චර සිල්වත් වුණත්, කොච්චර ගුණවත් වුණත්, කොච්චර දැනුගත්කම් හැකියාවන් තිබුණා වුණත් වැරදි මඟ පෙන්වීමක් නම් කරන්නේ වචන හරඹයක් විතර නම් කරන්නේ කරුණු පටලවලා Tamanගේ දෘෂ්ටිය ගන්නවන්නට නම් උත්සාහ කරන්නේ එබඳු තැන්වලදී නොරැවටි මගන මග හේතුඵල වශයෙන් හඳුනාගෙන ධර්මයේ ධර්මයේහිලා බලන්න, විනය විනයහිලා සංසන්දනය කරන්න, තථාගත සද්ධර්මය ප්‍රායෝගිකව කුමක්ද කියලා හඳුනාගෙන පුහුණු කරන්න හැම දිනාටම ප්‍රඥාව පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණේ කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකී ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැවින වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.